පෙරුවන් සන්නයි හැම දිනටම දැන් මේ කාබනික කෘෂි කර්මාන්තය දැන් අපි පටන් අරගෙන තියෙන රටක් විදියට එතකොට මට හිතුණා අපි ගෙවල් වලින් ඒ කියන්නේ ගෙදර සුළු පරිමාණයේ අපි මේ වගා සංග්‍රාමය ආරම්භ කරන්නට ඕන ඒකට දරුවන්ව තාම ශක්තිමත්ව බිහිවීම සිද්ධ කරන්නට ඕන කියලා ඒකට ආරම්භයක් විදියට අද මම මුලින්ම දරුවන්ට කියලා දෙනවා පළතුරු සහ එළවළු ටොනික් හදාගන්න විදිය පිළිබඳව. දැන් මේකෙදී මට ඔයගලන්ට මග ඇරිච්ච බොහෝ පැති පිළිබඳව මතක් කරන්නට ඕනි කියන කාරණය හිතට නිරන්තරයෙන්ම ආවා. දැන් අපි ගමු පුතේ සාමාන්‍යයෙන් පළතුරු කඩය. පළතුරු කඩයක එදිනෙදා නරක් වෙන පළතුරු ටික ඔක්කොම එතන කුණු බාස්කට් එකකට ගහම නැත්තම් කුණු දාන ලොකු බැරල් එකකට එකතු වෙනවා. මේක මොකද්ද කරන්නේ? කෙලින්ම කොහෙට හරි ගිහිල්ලා කුණු තියෙන තැනකට බැහැර කිරීම විතරයි කරන්නේ. හැබැයි මේකේ තියෙනවා අපේ පසට අවශ්‍ය කරන පෝෂක ටික ඔක්කොම ගහක් හැදෙන්න අවශ්‍ය කරන පෝෂක ඊළඟට පළතුරක් නිර්මාණය කරන්න ගහට අවශ්‍ය කරන සියලුම පෝෂක ටික මෙතන තියෙනවා. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ඇතිතරම් ඊට අමතරව විවිධ ඛනිජ ලවණ, අයන වර්ග සියලුම දේ මේ පළතුරු ටිකේ තියෙනවා. එතකොට මේක අපි පාවිච්චියට ගන්න නෑ. ඊළඟට අපි හිතමු පළතුරු වට්ටි සකස් කරන තැන දේවාල ඔය විවිධ දේවාල ආශ්‍රිතව පළතුරු වට්ටි සකස් කරන. එතකොට පළතුරු කාලා දාන තැන් තියෙනවා. ඒ හැම තැනම පළතුරු ලෙලි තියෙනවා එකතු වෙලා පළතුරු කොටස් තියෙනවා. අපි මේ වයින් හරියට වැදගන්නේ. ඒ වගේම ඉස්සර ඔබට මතක ඇති මම වීඩියෝ ගොඩාක් දරුවන්ට ලබා දුන්නා තමන් ගෙදරට ගේන කොමඩු ලෙල්ල පවා ගස් ලැබු දෙල්ල පවා ඊළඟට අන්නාසි වල ඔය ඉවත දාන පුංචි කපල අපි අයින් කරන ඒ රොඩු බොඩු ටික පවා අපිට මේ හැම දෙයින්ම පොහොර හදන්න පුළුවන් කියලා මම දරුවන්ට මතක් කරා. ඊළඟට අපි තව පැත්තක් බලමු. දැන් ඔය අපේ ගෙදර අපි රාබු ටික රාබු සකස් කරනවා නම් රාබු පොතු ගහලා ඒ රාබු රොඩු ටික ඊළඟට ඉවත් කරන මේ බෝච්චි වල නටු ටික ඊළඟට අපි මේ ඉවත් කරන මේ තියෙන්නේ මේ වැටකොළු වැටකොළු වල අර දාර කොටස් ටික මේ වගේ හැම කොටසක්ම අපේ ගෙදරින් අපි ඉවත් කරන දේවල් අපිට පුළුවන් පොහොරක් විදියට පාවිච්චියට ගන්න. දැන් මේක මහා පරිමාණයෙන් කොහොමද අපිට පාවිච්චියට ගන්න පුළුවන්? මේව හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් ඔබට සල්ලි හදන්න පුළුවන් ක්‍රමවේදයක්. දැන් මේකෙදි අපි හිතමු ওই පොලක් තියෙනවා කියලා. පොලක සාමාන්‍ය පොල ඉවර වෙනකොට ගෝවා කොළ පණුව කාපු ගෝවා කොළ ඉතුරු වෙච්ච ඉලවලු සමහර ගොවියෝ හේ දාලා යනවා. ඒව වැඩක් නැහැ. සමහර ගොවියෝ මම දැක්කා මේ ගොඩක් බාල වෙලා වම්බුටු කරල ලුකුවට ආවේ නැහැ කියලා කාබනික පොර දාලා වම්බුටු කරල ලුකුවට ආවේ නැහැ කියලා ඒව ඔක්කොම පිලිස්සුවා. පුච්චන දැම්මා. වැඩක් නැහැ. මේව අපිට දෙන්න බෑ කියලා පිලිස්සන දැම්මා. එතකොට මේ පුළුස්සන්නේ නැතුව අපිට මේව පවා හොඳට ක්‍රෂ් කරන මැෂින් එකට දැන් ඔගොල්ලෝ දැකලා ඇති. දැන් මේ කාබනික කෘෂිකර්මාන්තයට අපි නැඹුරු වීමත් එක්කලා ওই ලොකු පොල්ලතු පවා පුංචි කෑලි වලට කුඩු කරලා දාන්න පුළුවන් මැෂින් එකක් ඇවිල්ලා තිබුණා. මම හිතන්නේ ඒක 185,000කට විතර ඔයගලන්ට අරගන්න හැකියාව තියෙනවා. ඒ මැෂින් එක පාවිච්චි කරලා අර කොහොම දේවල් පුංචි 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 කැබලි වලට කඩලා අයින් කරලා අපිට පුළුවන් මේවයිනුත් මේ පළතුරු ටොනික් සහ එළවලු ටොනික් හදන්න. ඉතින් මේ මේ මේක හැදුවොත් ඔගලන්ගේ මිලදී ගන්න ඕන තරම් අය ඉන්නවා. මේව මම කියන්නේ මම මේව කරලා බලලා තියෙනවා. මම කාලයක් මේ දැන් දිලිව කරන්න බැරි නිසා දෙන්න විදියක් නැහැ දරුවන්ට. මම මැජික් පෝර දරුවන්ට ලබා දුන්නා. බොහෝ දරුවන් ඒව පාවිච්චි කළා නිවැරදි ප්‍රතිඵල ලබා ගත්තා. මගේ වීඩියෝස් දරුවෝ පරණ වීඩියෝස් ටික බලන්න පරණ වීඩියෝස් වල ගොඩාක් පෝර වර්ග හදන විදිය පිළිබඳව මම දරුවොත් එක්කලා කියලා දීලා තියෙනවා. ඉතින් හරියට මේ කියන දේ තේරුම් අරගෙන ඒ විදියට ක්‍රියාත්මක වෙන එකයි දරුවන්ට කියන්න තියෙන්නේ කරන්න තියෙන්නේ. හරි අපි බලමු කොහොමද මේ පළතුරු ටොනික් එහෙම නැත්නම් එළවලු ටොනික් අපි හදාගන්නේ කියලා. අපිට මේ පළතුරු ටොනික් සහ එළවලු ටොනික් හදාගන්න අවශ්‍ය වෙනවා හොඳට තද කරලා මූඩිය වහන්න පුළුවන් භාජනයක්. ඒ කියන්නේ එක්ක බැරල් එකක් එහෙම නැත්නම් ලොකු ප්ලාස්ටික් භාජනයක්. ඊළඟට අපිට ගන්න පුළුවන් දේවල් තමයි ඔගලන්ට මේ තියෙන ඕනම එළවලුවක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ කොළපාට විතරක් ලබා ගත්තොත් එහෙම එතෙන්දී අපිට පෝෂක ඕනතාවය සිද්ධ වෙනවා.
ඒනිසා ඔගලන්ට පුළුවන් මේ වගේ පාට පාට පළතුරු ජාති නරක් වෙච්ච පළතුරු ජාති එහෙම නැත්නම් ඉවත් කරන පළතුරු ජාති ඔගලන්ට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම වට්ටක්කා. ඉතාලම ගුණදායි වට්ටක්කා ගෙඩියක් ඔය ඕනතරම් වට්ටක්කා කාලෙට වට්ටක්කා රුපියල් 10ට 20ටත් යන වෙලාවල් තියෙනවා. අන්න එහෙම වට්ටක්කා. ඊළඟට මේ විදිහට හොඳ මේ මේ අපි කියන්නේ කොමඩු ඒ වගේ මේ පළතුරු ඕනම දෙයක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් එළවලු සහ පළතුරු. සාමාන්‍යයෙන් ඉදිච්ච පළතුරු ගන්නවා නම් වඩා හොඳයි. ඉදිච්ච පළතුරු වල හොඳ පෝෂක ශක්තියක් තියෙනවා. මේ ටික මේ පළතුරු සහ එළවලු සමාන ප්‍රමාණයෙන් ගන්න සමාන බරින් ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා ඒ බරටම හරියන්න එක්කෝ ඔය උක් උක් තේනේ උක් දඬු මේ මේ හකුරු අයින් කරපු උක් දඬු එහෙම නැත්තම් හකුරු මේක දාන්නේ අපි මේ ශුද්‍ර ජීවීන් හොඳින් සකස් කරගන්න අවශ්‍ය නිසා. මොකද හකුරු මාධ්‍යයේ හොඳට සීහි මාධ්‍යයේ ශුද්‍ර ජීවීන් හොඳට හැදෙනවා. ඊළඟට අපිට උනේ මේකට බිත්තර දෙකක්. බිත්තර දෙකක් ඕනේ. ඊළඟට අපිට මේකට උනේ ජලය ලීටර් 10ක්. එතකොට සාමාන්‍යයෙන් උගලට ප්‍රශ්නයක් එන ජලය ලීටර් 10කට කොච්චර විතර පළතුරු සහ එළවලු දාන්න ඕනේද කියලා. ඔගොල්ලෝ පළතුරු කිලෝ 3ක් දාන්න, එළවලු කිලෝ 3ක් දාන්න. පළතුරු කොටස් කිලෝ 3යි, එළවලු කොටස් කිලෝ 3යි, ජලය ලීටර් 10යි. බිත්තර 2යි, හකුරුත් කිලෝ 3ක් දාන්න. ඔගොල්ලෝ පළතුරු ගන්න ප්‍රමාණයම තමයි හකුරුත් දාන්න අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ ඉස්සෙල්ලම කරන්නේ මේව හොඳට හොඳට පුංචි පුංචි කෑලි වලට එන විදිහට හොඳට කොටා ගන්න ඕනේ. දැන් මේකේ තියෙනවා විවිධ විවිධ pH අගේ වෙනස් වෙනවා. විවිධ විවිධ pH අගයන් තමයි තියෙන්නේ. ඒක නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. මම කියන්නම් කොහොමද කරන්න කියලා. මේ එළවලු සහ පළතුරු කොටස් ඉතාම පුංචි කැබලි වලට කපා ගන්නවා. ඊට පස්සේ මේ බඳුනටම අපි හිතමු මේක මේ මේ ටික ඔක්කොම එකට එකතු කරලා බඳුනකට දා ගන්න. අර අපි අරගත්ත බඳුනට ලොකු බඳුනක් නේ අපි පාවිච්චි කරන්නේ. මේකට ලීටර් 10කට වඩා අල්ලන බඳුනක් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් අරකටම අර හකුරු හකුරු ටිකයි බිත්තර දෙකයි ඔයගොල්ලෝ අර අරගත්ත වතුර ටිකයි දාන්න. වතුර ලීටර් 10ක් 10ක් 12ක් වගේ දැම්මට කමක් නැහැ. ඊට පස්සේ මේකේ මේ බඳුනේ කට හොඳින් වහලා දවස් 45ක් වෙනකම් පැහෙන්න දෙන්න ඕනේ. මේක පැහෙනවා අපි මේකට කියනවා පැහෙනවා කියලා. හොඳට පැහෙන්න දෙන්න ඕනේ. හොඳට පැහුනට පස්සේ අර තියෙන ලුකු ලුකු ද්‍රව්‍ය ටික ඉවත් කරලා ඕගොල්ලන්ට පුළුවන් මේක පාවිච්චියට ගන්න. එතකොට හොඳ පෙරහනකින් පෙරලා මේ පෝරේක පාවිච්චියට ගන්න පුළුවන්. හැබැයි මේ පෝරේක එක පාරටම චාකවලට හිඳට එපා. මොකද මේක pH අගේ ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. මේ pH අගේ වැඩි වෙනකොට මේකේ වෙන ප්‍රශ්නේ තමයි මේ මුල් තැම්බෙන්න පටන් ගන්නවා. මුල් වලට ඒක හානි කර වෙනවා. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ලොකු ගහක නම් මේක දාන්නට ඕනේ මේන් එක කොටසකට වතුර කොටස් පහක් එකතු කරලා. ටිකක් ලොකු ගහක් නම් ඒත් මුලටම දාන්න එපා. මුලට චුට්ටක් අපි සාමාන්‍යයෙන් අඩියක් විතර එහාට වෙන්න තමයි බිම හිටවලා තියෙන ගහකට නම් ඕගොල්ලෝ දාන්නට ඕනේ. මේකෙන් සිද්ධ වෙන දේ තමයි මේකේ තියෙන පෝෂක වගේම ශුද්‍ර ජීවී ලොකු ගහණය. එතකොට ශුද්‍ර ජීවීන් අපි පසට එකතු කරන්න එකතු කරන්න පසේ තියෙන ශුද්‍ර ජීවී ගහණය වැඩි වෙලා පසේ තියෙන විවිධ විවිධ කාබනික කොටස් මත ඒ ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙලා පසේ සාරවත්භාවය තව 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 වැඩි කරනවා. ඊළඟට ඔයගලන්ට මේ පළතුරු සහ එළවලු ටොනික් එක හදාගන්න. මේ පළතුරු සහ එළවලු ටොනික් එක ශාකයකට අපි හිතමු ඕකිඩ් වගාවට එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ වෙනත් වගාවන් වලට පාවිච්චි කරන්න ඕනේ නම් ඕගොල්ලෝ මේ එක කොටසක් කොටස් ජලයේ කොටස් 10කින් තනුක කිරීම කරන්නට ඕනේ. ඒ තනුක කරන්න කියලා කියන්නේ මේකේ pH අගය සාන්ද්‍ර pH අගයකට, ඒ කියන්නේ ගොඩාක් අපි කිව්වොත් එහෙම මේ ආම්ලිකතාවය තමයි වැඩි වෙන්නේ. එතකොට ඍණ මේ මේ අඩු pH අගයකට ආම්ලිකතාවය වැඩි pH අගයකට ගිහිල්ලා තිබුණොත් මේකෙදි ගැටලු ඇති වෙන්න පුළුවන් ඕගොල්ලන්ගේ ශාකයට. ඒක නිසා එක කොටසක් ජලයේ කොටස් 10කින් තනුක කරලා ඕගොල්ලන්ට මේක කාබනික පොහොරක් විදිහට ඕගොල්ලන්ගේ පැලේට හින්නට පුළුවන්.
සමහර දරුවෝ හරියට තනුක කිරීම කරන්නේ නැතුව ගස් මරා ගන්නවා. මේක ඉහලා ඉස්සෙල්ලම ඕගොල්ලෝ තනුක කරලා මුලට එහින්න. මුල කියන්නේ ගොඩාක් මුල මුළු කඳට නෙමෙයි ටිකක් වටේට එහින්න. එතකොට ඔයගලන්ට පෙනේ මේක ටක් ගාලා ලස්සනට දනු දාල් හැදිලා එනවා. ඊට පස්සේ ඔයගලන්ට හවසකට වගේ හොඳට මේ පොහොර ඉහිද්දි හවසට තමයි ඉහින්න ඕනේ. ඒ කියන්නේ ඔයගලෝ මේ උදේ වරුවට මේ පොහොර ඉහින්න යන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම අර මේකේ තියෙන සාන්ද්‍ර ගතියත් එක්කලා ශාක සෛලවල තියෙන ජලයේ ඉවත් වෙලා ශාක මැලවෙන්න පටන් ගන්නවා. එහෙමත් ගස් මැරෙන්න පුළුවන්. ඒක නිසා හරි විදියට ඔයගොල්ලෝ දැනුවත් වෙලා මේක කරන්නට ඕනේ. වඩා හොඳයි ගහට සිසිලස තියෙන වෙලාවට, ඒ කියන්නේ හයට විතර, හවස හයට විතර මේකට මේ ඉසීම සිද්ධ කරනවා නම් කරලා ටිකක් ඔයගොල්ලන්ට පේනවනේ ඉක්මනටම මැලවෙනවා වගේ. මේක දරන්න බැරි නම් ටිකක් ගාලා වතුර ටිකක් ඉහින්ද ඒගොල්ලෝ ශාක ටික ඉහ උරා ගත්තට පස්සේ ඒගොල්ලන්ට වතුර ටිකක් ඉහිලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඒ පරිසරය ඔයගොල්ලෝ හදලා දෙන්න තෝනේ. ආර්ද්‍රතාවය වැඩි පරිසරයක් හදලා දෙන්න තෝනේ ශාකවලට මේ පෝර ඉස්සට පස්සේ. ඉතින් මේ විදිහට තමයි පළතුරු ටොනික් සහ එළවලු ටොනික් හදාගන්නේ. මේක ඉතාමත්ම වැදගත්. අපිට කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙනකොට මේ භෝගවලට අවශ්‍ය කරන මේ උරුත්තු දීමේ හැකියාව, ඊළඟට පලිබෝධයින් මර්ධනය කරන්න, පසේ ශුද්‍ර ජීවි සංඛ්‍යාව වැඩි කරලා ඒගොල්ලන්ගේ මේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න, මේ හැම දෙයකම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම දැන් බලාපොරොත්තු වෙනවා අපි මේ වගා සංග්‍රහය අපි දැන් පටන් ගන්න ඕනේ. මේක පටන් ගන්නට ඔයගොල්ලොත් එක්කලා මාත් එකතු වෙනවා. මොකද දැන් මගේ කාබනික වගාව දැන් ටික දුර්වල වෙලා යනවා. දැන් ආයේ මම මුල ඉඳලා කාබනික වගාව පටන් ගන්නවා. ඉතින් ඒක නිසා හැමෝටම එකතු වෙන්න පුළුවන්. අපි වෙනස් වෙනස් විදිහට වගාවන් සිද්ධ කරන්න පටන් ගමු. ඒකටම මම වෙනම channel එකකුත් හදලා තියෙනවා. මේ channel එක මම ඔයගොල්ලන්ට introduce කරන්න channel මගේ page එක තුලින්ම introduce කරන්න. එතකොට මේ මගේ මේ YouTube channel එක තුලින්ම ඒකේ මම දානවා අපි කොහොමද මේ වගාව පටන් ගන්න කියලා. ඉතින් අපි හැමෝම එකතු වෙලා ලස්සනට මේ වගාව සිද්ධ කරමු. ඉඳ නෑ කියලා, මට වෙලාව නෑ, මට ඉඳ නෑ කියලා කිසිම දරුවෙක් තැවෙන්නට දුක් වෙන්නට අවශ්‍ය නෑ. අපිට ඕන තරම් වෙලාවත් හදා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් ඕන තරම් ඉඩක් හදා ගන්න පුළුවන්. ඉතින් ඉඳ නැති දරුවෝ පාවිච්චි කරන්න මේ සිරස් ඉඳ පාවිච්චි කරන්න, පොඩි රැක්ස් ටිකක් හදා ගන්න, එහෙම නැත්නම් අපිට ෂොපින් කවර් එක උනත් වගා කරන්න පුළුවන් අවශ්‍ය නම්. ෂොපින් කවර් තුනක් විතර එකට එකතු කරලා ওই ගෙදරට බඩු ගේන්න ගන්න ෂොපින් කවර් තුනක් එකට එකතු කරලා ඒකට පස් ටිකක් දාලා පොඩ්ඩක් හිල් දෙක තුනක් විදලා ඔයගොල්ලන්ට ඕන දෙයක් වගා කරන්න පුළුවන්. මම එහෙමත් වගා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා බෑ කියලා නෑ කියලා ඔයගොල්ලන්ට කැවෙන්න දෙයක් නෑ. වගා කරන්න ඕනේ නම්, හොඳට පළදාව ලබා ගන්නට ඕනේ නම් පුංචි පුංචි දේවල් ටිකක් විතරයි තියෙන්නේ. ඒ වගේම තමන්ගේ හිත, මේ හිත පුතේ අපි හරියට හිත මෙහෙවන්නට ඕනේ අපිට හොඳ පළදාවක් ලබා ගන්න ඕන. ගොඩාක් දරුවෝ යම්කිසි වගාවක් සිද්ධ කරද්දී මේ වගාව පිළිබඳව පුදුමාකාර විදියට හිතින් බය වෙන්නට පටන් ගන්නවා. දරුවන්ට හිතා ගන්න බෑ මේක මොනවා වෙයිද, මට හරි බයයි, මේක මැරෙයිද දන්නේ නැහැ. ඔහොම තමයි දරුවෝ හිතා දාගන්නේ. එතකොට අර ශක්තිය නැති වෙලා යන. හැමෝටම මතක තියාගන්න මේ ශාක කියලා කියන්නේ ඒගොල්ලන් ඉන්නනම් ඒගොල්ලන්ට පැවැත්ම සඳහා අවශ්‍ය කරන ශක්තිය ඕනේ. එතකොට ඒගොල්ලෝගේ පැවැත්ම සඳහා අවශ්‍ය කරන ශක්තිය ඒගොල්ලන්ට ලබා දෙන්නට නම් ඕගොල්ලන්ගේ ආධ්‍යාත්මික ශක්තියත් ඒ තැන ඉන්න ඕනේ. කියන්නේ ශාක සහ අපි අතර තියෙන අන්‍යෝන්‍ය බැඳීම. දැන් අපි දරුවෙක් හදනකොට වුණා දරුවා ගැන වැඩියෙන් සලකන්න ගියොත්, වැඩියෙන් වද වෙන්න ගියොත් ඒ දරුවව අපිට නිරෝගීව හොඳට හදාගන්න අමාරු වෙන. අපි වැඩියෙන් ඒ ගැන බලන්න ඕනේ නැහැ. මේ සබඳහමට බාර දීලා අපි ඉන්න ඕනේ. ඒ වගේ තමයි ගොඩාක් මහන්සි වෙන්න බෑ. අපි යාට කන්න ටික දෙනවා, යාට අපි වතුර දෙනවා, පෝෂක ටික දෙනවා, යා හැදි කියන විශ්වාසය තමයි හිත ඇතුලේ තියෙන්න ඕනේ. ගස් හදන්න නම් ඔබේ හිතවල විශ්වාසය තිබිය යුතුමයි. ඔබ යම්කිසි පොහොරක් අපි හිතමු මේ පොහොර නම් දාලා හරියන්නේ නැහැ කී කියා ඔබ දුක් වෙනවා නම් ඔබට කවදාකවත් ඒ පොහොර දාලා ලොකු එළවලු පළතුරු ගන්න බෑ. හැබැයි අපි හිතමු ඔබ කාබනික පොහොර වලට පුදුමාකාර කැමති. ඔබ කාබනික පොහොර වලින්ම
ඔබේ ගෙවත්ත සරුසාර කරන්නට ලොකු අදිෂ්ඨානයකින් විශ්වාසකින් වැඩ කරනවා කිය. එහෙනම් අනිවාර්යයෙන්ම ඔබට එක ලැබෙනවාමයි. ඒක තමයි මේ තියෙන යථාර්ථය. ගොඩාක් අය අපි කොයිතරම් තර්ක කරත් කොයි දේවල් කරත් මේ ශක්තියත් එක්කල ගනුදෙනු කරන මේ ලෝක තලයේ තුල පුතේ අපි ශක්තියම හරියට මෙහෙවන්නට ඕනේ. අපිට අවශ්‍ය කරන දේ ලබා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා හරියට තමන්ගේ හිත මෙහෙවන්න මම කියලා තියෙන පොහොර වර්ගයේ විදිහට පාවිච්චි කරන්න. දැන් දරුවන්ට ඒක ගැන ගැටලුවක් තියෙනවා නම් මේ පොහොර හරියන්නේ නැහැ කියලා ආයේ හිත හිතා ඉන්න දෙයක් නැහැ. ඒක හරියන්නේම නැති වෙනවා. ඔබේ හිතට චකිතය ආව නම් ඒකම තමයි හරියන්නේ නැහැ කියන එකට හේතුව. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මතක් කරන්න ඕනේ ශ්‍රාරාජි සිම්පල් ලයිෆ් FB page එකට මේ පහල description box එකේ තියෙන link එකකින් එන්න පුළුවන්. ඇවිල්ලා page එකට පණිවිඩයක් එවන්න. අර nil පාට පොඩි කොටුව press කරලා එතකොට අවශ්‍ය සේවාවන් ලබා ගන්නට පුළුවන්. පළිගු ගේම ගන්න ඕනේ නම් අන්තර්ජාලයේ මොඩල් පේවි පාට මාලාවට සම්බන්ධ වෙන්න ඕනේ නම් සෞභාග්‍ය රාත්‍රිතු වැඩමුළුවට සම්බන්ධ වෙන්න ඕනේ නම් ඊළඟට මල් වර්ග දීපපින මල් දරුවන්ට දෙන්න ගන්නවත් නම් සියලුම දේට දරුවන් කරන්න ඕනේ. පේජ් එකේ පණිවිඩයක් කියලා. එහෙනම් පිටවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි හැම දිනාටම.